එකිනෙකට වෙනස් වුණු රටවල් ගැන කතා කරන මම අදෝබෝ රැගෙන යන්නේ ලෝක බලවතා ලෙස සැලකෙන උතුරු ඇමරිකානු මහද්වීපයේ පිහිටි එක්සත් ජනපදය වෙතයි. अमेरिका महाद्वीपये उत्तर कोटसे पिहिटी मेरठ फेडरल प्रांत 50කින් සමන්විතයි. කැනඩාවට සහ මෙක්සිකෝවට මෙන්ම අට්ලාන්ටික් සහ පැසිෆික් යන සාගරවලටද මෙරට මායිම් වෙයි. එක්සත් ජනපදයේ අගනුවර වොෂින්ටන් උහත් විශාලතම නගරය නිව්යෝක්. මෙහි නිශ්චිත රාජ්‍ය භාෂාවක් නොමැති අතර වැඩි දෙනෙකු ඉංග්‍රීසි බස කතා කරනවා. ලොව සංක්‍රමණිකයන් බහුලවම රටවන මෙහි සුළුජාතීන් ප්‍රමාණය සමස්තයෙන් 78ක්. වැඩි දෙනෙකු කිතුනු භක්තිකයන් වන අතර මීට අමතරව ජුදා, හින්දු, ඉස්ලාම් සහ බුදුදහම අදහන්නන් අතර බෙදී යනවා. එමෙන්න සමස්තයෙන් 22ක් කිසිදු ආගමක් අදහන්නේ නැහැ. ජනගහණය 32,51,45,963ක් වන අතර ජනගහණය අතින් ඔවුන් ලොව තෙවෙන්නයි. එමෙන්න මෙරට මානව සංවර්ධන දර්ශකයේ දසවැන්නයි ජනාධිපති ජෝ බයිඩන්. රාජ්‍ය මුදල් ලේඛකය ඇමරිකානු ඩොලර්. වර්ෂ 1842 ඉතාලි ජාතික නෞකයෙකු වන ක්‍රිස්ටෝෆර් කොලම්බස් නව ලෝක සොයා ගිය මුහුදු ගමනේදී ඔහු සමග සිටි ඇවරිගෝද වෙස්පුති මුලින්ම දුටු දේශයේ බැවින් ඔහුට උපහාරයක් ලෙස මෙරටට ඇමරිකාව යන නම ලබා දී තිබෙනවා. ලොව විශාලතම ගුවන් හමුදා බලඇණිය ඇති දේශය. ප්‍රථම වරට සඳ මතට මිනිසෙකු යැවූ දේශය. ලොව විශාලතම ආර්ථිකය ඇති රට. පරමාණු බෝම්බ මුලින්ම නිපද වූ දේශය. ලොව වැඩිම ටොනාඩෝ සුලිකනාටු ඇතිවන දේශය. ලොව වැඩිම ඛනිජ තෙල් පරිභෝජනය කරන දේශය. ඇමරිකානු ජනාධිපති ලොව බලවත්ම පුද්ගලයා ලෙසයි සැලකෙන්නේ. වසර 15,000ක පමණ පෙර මෙම ප්‍රදේශයට සංක්‍රමණය වූ සයිබීරියානුවන් ඇමරිකානු භූමියට පැමිණි මුල් වාසීන් ලෙස පිළිගැනෙනවා. නූතන එක්සත් ජනපද භූමියට පැමිණි ප්‍රථම යුරෝපීන් වූයේ ඉස්පාඤ්ඤ ජාතිකයන්. ඉස්පාඤ්ඤ රජුගේ නව ලොය සොයා යාමේ ආරාධනය පිළිගත් ක්‍රිස්ටෝපර් කොලම්බස් වර්ෂ 1492 දී මෙරට සොයා ගනු ලැබුවා. පසුව වර්ෂ 1513 දී ඉස්පාඤ්ඤ ජාතිකයන් ෆ්ලොරිඩාවේ මුල් ජනාවාස ඇතිකර ගැනීමට මුල් වුණා. ඔවුන්ගේ පෙරසිරිත් පරිදි දේශීය ඇමරිකානු ස්වදේශික ජනතාව අතර වසූරිය සහ සරම්ප වැනි රෝග ව්‍යාප්ත කරලමින් ඔවුන් අඩපණ කළ අතර ඒ ස්වදේශී ජනතාවගේ පරිහානියට හේතු වුණා. බ්‍රිතාන්‍ය නාවිකයෙකු වූ කැප්ටන් කුක් වර්ෂ 1778 දී
හවායි දූපත් වෙත ළඟා වූද ක්‍රිස්තු පූර්ව පළමුවන සියවසේදී පමණ පොලිනීසියාවෙන් පැමිණවුන් එහි පදිංචිව තිබුණා. ස්පාඤ්ඤවරුන් නිව් මෙක්සිකෝ සහ ෆ්ලොරිඩාවේ ජනාවාස ඇරඹ වූ අතර ප්‍රංශ ජාතිකයන් මිසිසිපි ගංගාව ආශ්‍රිතව සිය ජනාවාස පිහිටුවා ගත්තා. 1607 දී ඉංග්‍රීසි ජාතිකයන් උතුරු ඇමරිකාවට පැමිණියා. සහල්, තිරිඟු සහ දුම්කොළ වගාවන් ඔවුන් මහා පරිමාණයෙන් එහි ආරම්භ කළා. ඒ සමග වහල් වෙළඳාමද ආරම්භ වුණා. වර්ෂ 1632 දී ජෝර්ජියාව ඇතුළු යටත් විජිත 13ක් ඇමරිකාව නමින් ස්ථාපිත කර ප්‍රංශයේ සමග යුද වැදී කැනඩාවද අත්පත් කරගනු ලැබුවා. එහි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ජෝර්ජ් වොෂින්ටන් වර්ෂ 1789 දී ප්‍රථම එක්සත් ජනපද ජනාධිපතිවරයා බවට පත් වුණා. ඒ වර්තමාන එක්සත් ජනපද නිර්මාණයේ ආරම්භය ලෙසයි සැලකෙන්නේ. ඉහළ සංචාරක ආකර්ෂණයක් දිනාගත් හවායි දූපත් සමූහයේද අයිති වන්නේ ඇමරිකාවටයි. ඒ වගේම එය ඇමරිකාවට අයිති විශාලතම දූපත් සමූහයද වෙනවා. ඇමරිකාවේ අට්ලාන්ටික් වෙරළ තීරයේ ඇති වෙරළ බඩ තැන්න පතනශීලී වනාන්තරයන්ගෙන් බහුලයි. ඇපලර්චියන් කඳුවැටියේ සිට නැගෙනහිර වන්නට පිහිටි මහා විල් දක්වාද මැද බටහිර තුණබිම් වෙන් කෙරෙනවා. බටහිර තැනිතලාවේ පිහිටි රොකී කඳු මීටර 4200ක් දක්වා උසකට දිවෙනවා. බටහිර ද්‍රෝණියේ චිව්වාහුවා සහ මොජාවි කාන්තාර පිහිටා ඇති අතර මෙක්සිකෝ බොක්කට මායිම් වී ඇති ප්‍රාන්ත නිතරම පාහේ සැඩ කුණාටුවලට ලක්වනවා. මැද බටහිර සහ රටේ දකුණු ප්‍රදේශ හැඳින්වෙන්නේ ටොනාඩෝ බඳුන ලෙසයි. එක්සත් ජනපදය තුළ සනාල සාක විශේෂ 17,000ක් සපුෂ්පික ශාක වර්ග 1,800ක් ශිරපායි විශේෂ 428ක් සහ කෘමි විශේෂ 91,000ක් පමණ හඳුනාගෙන තිබෙනවා. ඇමරිකාවට ඇත්තේ ධනවාදී මිශ්‍ර ආර්ථිකයක්. ඒ ලොව විශාලතම ආර්ථිකයද වෙනවා. ඒ වගේම ලෝක වෙළඳපොළ සිදුවන සියලුම ගණදෙනු ඇමරිකානු ඩොලර් මූලික කරගනිමින් සිදුවීමද ඔවුන්ගේ මෙම ආර්ථිකයේ බලවත් වීමට හේතු වී තිබෙනවා. මෙරටට ලොව විශාලතම ආර්ථිකයේ හිමි වුවත් ඔවුන් අනෙක් රටවල් වලින් ණය ලබාගෙන ඇති අතර ඉන් ජපානය ඉදිරියෙන්ම සිටිනවා. ඛනිජ තෙල් ඔවුන්ගේ විශාලතම අපනයනයයි. පසුගිය කොවිඩ් වසංගත සමයේ ඔවුන් විශාල ආර්ථික පසුබෑමකට මුහුණ පෑවා. මැක්ඩොනල්ඩ්, කොකාකෝලා, KFC, ෆෙඩෙක්ස්, බෝයින්, Google, Amazon සහ Apple ඔවුන්ගේ ප්‍රකට වෙළඳ නාමයන්. රසායනික නිෂ්පාදන, විදුලිය සහ න්‍යෂ්ටික බල ශක්තිය, LNG ගෑස්, සල්ෆර්, පොස්පේට්, බේරියම්, ගල් අඟුරු, තඹ, ඊයම්, සින්කා, ටයිටේනියම් ඔවුන්ගේ ප්‍රධාන නිෂ්පාදන අතරට ගැනෙනවා. කෘෂිකර්මාන්තයේ මෙරට තලදේශීය නිෂ්පාදිතයෙන් 1%ක් වන නමුත් ලොව විශාලතම තිරිඟු සහ සෝයා නිෂ්පාදකයාද එක්සත් ජනපදයයි.
පෙරසුළු රටවල් ගැන කතා කරන මම අද ඔබත් සමගින් කතා කරේ ලෝක බලවතාවයේ සැලකෙන ඇමරිකානු එක්සත් ජනපදය පිළිබඳවයි. මේ වගේ දන්න රටවල නොදන්න දේවල් ගොඩක් දැනගන්න දැන්ම subscribe කරලා එකතු වෙන්න. හැමෙමු තවත් අලුත් වීඩියෝකින්. එතෙක් ඔබට සුබ දවසක්.